අපි බුදුහාමුදුරුවෝ ගයාසී ඍෂිහි වැඩ සිටින කාලේ සංගාමජිත් කියලා තමයි මේ සූත්‍ර දේශනාව ඔහුගේ නම හඳුන්වන්නේ. තාම ධනවත් සිටු පුත්‍රයෙක් ඔහුට බිරිඳක් ඉන්නවා. ඒ අතර ඔහු දකින්න දවසක් මිනිස්සු සුදු ඇඳගෙන මල් අරගෙන බුදුන් පුදන්න යන හැටි. හවස් සරුවේ නිතර මිනිස්සු පන්සල් යන හැටි දැකලා ඒ අසපුව කරා බුදුරජාණන් වහන්සේ දකින්න යන මිනිස්සු පස්සෙන් ගිහිල්ලා ඔව් වහන ප්‍රථම අනුශාසනාවෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙල මුල මැද අග යහපත් වූ ඒ ධර්ම කාරණා ශ්‍රවණය කරලා ඔහුටම හිතුණා පෙර සංසාරේ පුරුද්දට ඔහුටම පෙර සංසාරේ පුරුද්දට හිතුණා මේ ගමන මේ යන ගමන ඇතුලේ නෙවෙයි සතුට තියෙන්නේ වෙන තැනක මේ දුක් ගොඩකට පෙම්බැඳ බැඳ සතුට හොයනවා එතන දුක හම්බ වෙනවා මිසක සතුට හම්බ වෙන්නේ නැහැ දුකින් ගැලවෙන්නට ඇත්තේ එකම මගක් බව ඔහුට ඉතා පැහැදිලියි ඉන්නේ දුකක නම් දුකින් ගැලවෙන මගකුත් පේනවා නම් ඒක පෙවුනේ කලාතුරකින් නම් ඇයි ඒ සම්බන්ධයෙන් දැම්ම ක්‍රියාත්මක නොවෙන්නේ ඔහුගේ හිත අවසානට ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වීම කොහොමද කිව්වොත් ඔහු පැවිදි වෙනවා පින්වත්නි ඔහු පැවිදි වෙනකොටත් ඔහු විවාහ වෙච්ච ඒ බිරිඳගේ කුසේ ඒ කුමරියගේ කුසේ දරුවෙකුත් අම්මා තාත්තා කැමති කරගෙන එන්න කිව්වාම ඔහුගේ ඉල්ලීම ඉටු කරන්න දෙගුරුන්ගෙන් ඇහුවාම දෙගුරුන් කීයටවත් කැමති නෑ ගොඩක් දරුවෝ පැවිදි වෙන්න අහනකොට අම්මලා තාත්තලා කියනවා ඔච්චරයි අපිට ඉන්නේ අපිට කවුද ඉන්නේ මේ මහන්නේ පින්වත්නි ඇත්තටම අපිට කවුරුවත් ඉන්නවද ඔබට ඔබවත් නැතිකොට මට මමවත් නැතිකොට අපිට කවුද ඉන්නේ ඒ රැවටිච්ච මිනිස්සු මුලා වෙච්ච මිනිස්සු හිතන්නෙම අපිට කවුරු හරි ඉන්නවා කියලා අපිට මොනව හරි තියෙනවා කියලා මේක මහා ගැඹුරු සංකල්පයක් කොහොම වුණත් ඔහුට ඒක පැහැදිලි අම්මා තාත්තගෙන් අවසර ඉල්ලුවට තේරුම් ගන්න පුළුවන් තරම් ප්‍රඥාවක් ඔවුන්ට නැහැ අන්තිමට ඔහු දැඩි ඉල්ලීමකින් පැවිදි වෙන්න දුන්නේ නැත්තම් මැරෙනවා එහෙනම් පැවිදි වෙන්න ටික දවසකින් එන්නේ නැතේ ඔක එපා වෙලා එහෙමයි කැමති වුණේ අන්තිමට මොකද වෙන්නේ ඔහු පැවිදි වෙනවා නබෝ කලකින්ම සද්ද අභිඥාලාභී රහතන් වහන්සේ නම බවට පත් වෙලා දෙමාපියන්ට වෙලා තිබ්බ පොරොන්දුවක් ඉෂ්ට කරන්න දෙගුරුම් බලන්නට වඩින ගමනේ සවැත්නුවර දෙවුරම් වෙහෙර වැඩ සිටින සාස්ත්‍රූන් වහන්සේ පළමුවෙන් දැක බලා ගැනීම සඳහා ඒ මොහොතට වැඩම කරනවා. පින්වත්නි, ඒ වැඩම කරන වෙලාවේදී විවේකීව ගහක් යට සමාධිසුවයෙන් වැඩ ඉන්න උන්වහන්සේ මේ සංගාමජිත් කියන මහරහතන් වහන්සේ උන්වහන්සේගෙන ආරංචි වෙනවා ගෙදරට. මේ පුත්‍ර වෙච්ච මේ ස්වාමීන් වහන්සේ වැඩලා කියලා. අම්මයි තාත්තයි මේ පිළිවන් බිරිඳ දැනුවත් කරනවා. එතකොට අර දරුවා ඉපදිලා කුසේ හිටපු දරුවා. මේ පුංචි දරුවාත් අරගෙන මේ අම්මා යනවා. මොකටද යන්නේ? ආයෙ එක්කන් ඉන්න. ගසක් මුල නිසල්මනේ වැඩ ඉන්න සමාධි සොයේ. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඒ කතා කරලා කියනවා. මේ ඔබේ පුතා මම ඔබේ බිරිඳ මේ දරුවා බලා ගන්න එන්න කියලා. ඔබ යුත්තුකමක් පෑරහැරලා ගිහිල්ලා ඉන්නේ කියලා. බලන්නවත් නැහැ. දෙවෙනි වතාවක් කියනවා බලන්නවත් නැහැ. තුන්වෙනි වතාවක් කියනවා බලන්නවත් නැහැ. ළමයා ළඟින් තියලා එනවා. ඕන් ළමයා ළඟින් තිබ්බා. බලාගන්න එකයි ඇත්තේ මට බෑ මේවා කරන්න කියලා. ළමයා බාර දීලා යන්න ගියා. ඈතට ගිහින් පිටිපස්ස බලනවා මොනවා කිව්වත් ඇයි අම්මනේ. බලන්නවත් නැහැ. කිසිම හිතක් පපුවන්නේ නැති මිනිහෙක් එහෙම දොස් කියලා ඇය දරුවත් අරගෙන යන්න කියා
මේ සිදුවීම භාග්‍යතුන් වහන්සේ සුවඳ කුටියේ සිට උන්වහන්සේ සතු පරචිත්ත විජානන ඥානය උන්වහන්සේ සතු දිබ්බ චක්කු ඥානය දිබ්බ සෝත ඥානය උන්වහන්සේට උන්වහන්සේ සතු ඒ සුවිශේෂී වූ හැකියාවන් එක්ක උන්වහන්සේ බලනවා දිවසින් මේ සිදුවීම දෙස උන්වහන්සේ උදානයක් සතුට පළ කළා මොකද්ද ආයන්තින්නාබිනන්දන්ති මේ එන එන්නිය දැක සතුට නොවන්නේ එන්නිය දැක සතුට නොවන්නේ ආයන්තින්නාබිනන්දන්ති පක්කමන්තින්න සෝචති යන්නිය දැක දුක් නොවන්නේ ආං එබඳු සංගා සංගාමජින් මුත්තං තං මං බ්‍රෝමි බ්‍රාහ්මනත් මේ එබඳු සංග්‍රාමයක් දින ඒ පුතුමන්ට මම බ්‍රාහ්මණේ කියලා කියනවා ඔන්න බලන්න පින්වත්නි එතන බ්‍රාහ්මණ කියන වචනේ අර්ථයත් මේ රහතන් වහන්සේට බ්‍රාහ්මණ කියලා කියන තියෙනවා එතකොට හරි වැදගත් මේ සූත්‍ර දේශනාවේ එන්නිය දැක සතුට නොවන්නේය යන්නිය දැක දුක් නොවන්නේය පින්වත්නි මේ කිව්වෙම මේ දේශනා කළේම අර මේ සංගාමජිත් හිමියන්ගේ ගිහි කල බිරිඳගේ කතාවම නොවන බව ඔබ තේරුම් ගත යුතුයි මේ ඔබේ කතාවයි මේ මගේ කතාවයි මොකද්ද පින්වත්නි ජීවිතේට අපි කැමති කැමති දේවල් ලං කරගන්න උත්සාහ කරනවා එහෙමනේ පංචකාම සම්පත් ලං කරගන්න උත්සාහ කරනවා එතකොට මෙහෙම උත්සාහ කරනකොට අපි කැමති දේ ලැබුණාම සතුටු වෙනවා එහෙම ලෝක ස්වභාවය එතකොට කෙලස් වැඩෙනවා ඒ කෙලස් වැඩිමින් ඒ ලබා ගන්න ඇති කරගත්ත තණ්හාව ඒ ලබා ගත්තට පස්සේ ඇතිවෙච්ච සතුට මේ හැම එකක් ඇතුළෙම සියුම් ඇලීමක් උපාදානයක් තියෙනවා මේ උපාදානය ඇතුළේ අපේ සංසාරයේ දීර්ඝ වීමට අවශ්‍ය සංස්කාර රැස් වෙනවා අපි දන්නේ නැහැ බලන්න කැමැතිම දේ ලං කරගන්න කින් වෙච්ච දේ ඔන්න එහෙනම් ලැබෙන දේ ගැන සතුටු වෙන එක භයානකයි දැන් ඔබ හිතේ හාමුදුරු පුදුම කතාවක් කියන්නේ එතකොට අපේ ජීවිතයේ මේ අපි කැමති දේවල් ලැබෙන එක ගැන අපි දුක් වෙන්න ඕනද කියලා නෑ පින්වත්නි මේක අනිත් කතාවේ කියනවා යන්නේ දැක දුක් නොවේ ජීවිතේ රකමැදිවල කොච්චර වෙනවද ඒ ගැන දුක් වෙන්නෙත් නෑ එහෙනම් මොකද කරන්න කිව්වේ මේ දෙක දිහාම අවබෝධයෙන් බලන්න එහෙනම් ඔබ කැමති දේවල් ජීවිතේට දැන් අපි ජීවත් වෙනකොට නොයෙකුත් අවශ්‍යතා තියෙනවනේ හැබැයි ඒ සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් තියෙනවා නම් ඒකත් ඒ මොහොතේම ඒ මොහොතේ ඒ අත්දැකීමවත් අල්ලන්න බැරි තරම් පච්චුප්පන්න ස්වභාවයෙන් මේ පච්චුප්පන්න මේ ප්‍රත්‍ය ඉපදෙමින් මේ ප්‍රත්‍ය වෙමින් හේතු හැදෙමින් ප්‍රත්‍ය වෙමින් මොහතක් ගානේ ඇති වෙන මේ සංස්කරණ වර්තමානයේ කියද්දී වර්තමානය කියද්දිම වර්තමාන ය කියද්දිම වර්තමාන කියන අකුරු පහ අතීතයට ගිහිල්ලා නැද්ද එහෙනම් මේ වර්තමාන කියන එක අල්ල ගන්නවත් බැරි එකක් නේද මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා මේ වගේ මේ වේගයෙන් වෙනස් වෙමින් යන ලෝකය ඇතුලේ අපි සීර දෙයක් වෙනස් නොවන දෙයක් අල්ලා ගැනීමට ගන්න උත්සාහය ඇතුලේ කෙලෙස් වැඩුණා විතරයි. එතකොට ඊළඟට දැන් අකමැති දේ ලංවීම දැන් පින්වත්නි ඒකත් ඒකට ගැටීමක් ඇතිවීමත් භයානකයි. දැන් හිතන්නකෝ ඔබේ ජීවිතවලට. ඔබට සමහරු හිතමිතුරුයි, සමහරු විරුද්ධයි. එනිසා යාළුවාගෙන් ලැබෙන උපකාර පිළිබඳව සතුටු වීම උද්දාම වීමත් ඔබට අහිතකරයි මට අහිතකරයි තරහකාරයාගෙන් ලැබෙන හතුරුකම් කුණුහරප ඇනුම් බැනුම් පීඩාවන් වලින් දුක් වෙන එකත් භයානකයි මේ දෙකම භයානකයි ඒක තමයි මේ කියන්නේ දැන් ඔබ හිතයි ඒක හරි පුදුම කතාවක් නේද පින්වත්නි මේක තමයි ලෝක ස්වභාවය ඒක නිසා මෙන්න මේ දෙක මැදින් අපි කොහොමද අපේ හිත පවත්වාගෙන යන්නේ පින්වත්නි ඒකට තමයි ඉතාම නිවැරදි සිහියක් අවශ්‍ය වෙන්නේ
ඉතාම නිවැරදි සිහියක් තියෙන කෙනෙකුට මේ ලෝකේ ලාභත් නැහැ පාඩුත් නැහැ. ලාභත් නැහැ පාඩුත් නැහැ. ඒ දෙකම නැති තැන ලාභ ලැබුණාට වැඩිය ලොකු ප්‍රීතියක් තියෙනවා.